ජනතාව ජීවත් වූයේ කොතැනකද? ඒ ප්‍රශ්නේ විසඳීම මේ වැඩසටහනේ ඊළඟ අරමුණ වුණා. ඒ අරමුණට ළඟා වීම සඳහා 2014 වසරේ අගෝස්තු මාසයේදී තැම්කැටිය කඳුපාමුල කැණීමක් ආරම්භ කළා. ඒ ප්‍රතිඵලය වුණේ පැරණි නිවාසයක නටඹුන් මතුවීමයි. මෙහි පෙනෙනම නිවාසයේ ගෙබිම මේට අවුරුදු 1650කට ඉහතදී කරන ලද්දක් බව විද්‍යාත්මකව තහවුරු කර තිබෙනවා. කෝරගල සහ කල්තොට ප්‍රදේශයේ ඉතිහාසයේ වටහාගත හැක්කේ එහි සාර්ව භූමි දර්ශනීය වෙත අවධානය යොමු කිරීමෙන් පමණයි. වලවේ ගංගාවේ දකුණේ යුරේ පිහිටේ දියලු තැනිතලාවල සරුසාර කිද්මින් අනාදිමත් කාලයක සිට එහි ජනාවාස ව්‍යාප්තියට බලපෑවා. එහි තිබෙන සියලු පැරණි ස්මාරක හා පුදබිම් ඒ ජනාවාසවල පැවති සමෘද්ධියේ පිළිබිඹුවයි. මේ පූජනීය සිරිපාඩවියයි පැරණි කාලයේදී ඊට ප්‍රවේශ වීමට සබර්ගමුව හරහා මාර්ගයක් වැටී තිබුණා. බොහෝ දෙනා ඒ මඟ දිගේ ශ්‍රී පාදයේ කරුණා කළා. ක්‍රිස්තු වර්ෂයෙන් 10 වන සියවසින් පසුව අරාබි වෙළඳාම ශ්‍රී ලංකාවේ රට අභ්‍යන්තරයේ දික් පැතිරුණා. ඒ කාලයේ අරාබි ජාතික වෙළඳුන් සබර්ගමුව හරහා ශ්‍රී පාදයේ වැඳ පුදා ගැනීමට ගමන් කළ බව ඉතිහාසයේ සඳහන්. සබර්ගමුවේ වටිනා මැණික් ලබා ගැනීමත් ඔවුන්ගේ තවත් අරමුණක් වුණා. ඒ සිද්ගන්නාසුළු සංස්කෘතික සංවාදයේ එක් සලකුණක් ලෙස සැලකිය හැකි මේ අරාබි සිල්ලිපිය පිහිටා තිබෙන්නේ කෝරගලයි. අර්ථය පැහැදිලි නැති මේ ලියවිල්ල අරාබි සොෆී සම්ප්‍රදායටත් ලේඛනයක් බවට උගතුන් විසින් පෙන්වා දී තිබෙනවා. මේ නව ඉදිකිරීම පිහිටා තිබෙන්නේ කෝරගලයි. පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් භූමි දර්ශනීයට සහ ඒ සංස්කෘතික අන්තර්ගතයට ඉන් නැති වී තිබෙන හානිය බරපතල බව පෙනෙනවා. ඒ ගැන නැවත වරක් සිතා බැලීම වගකීම යුතු කාගේත් වගකීමක්.